සුබ දවසක් ඔයාලා හැමෝටම. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දත් කහපාට වීම හෝ දත් දුර්වර්ණ වීම. මෙහෙම දත් කහපාට වෙන්නේ ඇයි සහ මේකට විසඳුම් ගැන අපි කතා කරමු. වෛද්‍ය විද්‍යාවේදී මෙම තත්වයට teeth yellowness හෝ teeth discoloration කියලා කියනවා. හරි ඔයාලා බලන්න සමහර විට අපේ දෙමව්පියන්ගෙන් ඕනම කෙනෙක්ට දත් දුර්වර්ණ වීමක් තියෙනවද? මෙන්න මේ හේතුව රෝණේ වර්ධනයේදී දරුවාගේ දත් දුර්වර්ණ වීමට බලපානවා. ඊළඟට ඔයාලා දන්නවා ෆ්ලෝරයිඩ් කියන්නේ අපේ දත් ශක්තිමත් කරන රසායනිකයක්. අපි පාවිච්චි කරන සිග්නල් වල එහෙම මේ ෆ්ලෝරයිඩ් අඩංගු වෙනවා. හරි ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප හෝ වෙනත් ෆ්ලෝරයිඩ් නිෂ්පාදන අධික භාවිතයෙන් අපේ දත් කහපාට වෙන්න පුළුවන්. මේ තත්ත්වය ෆ්ලෝරොසිස් ලෙස හඳුන්වනවා. මේ හේතුව නිසායි දවසට දෙපාරක් දත් මැන්දම ප්‍රමාණවත් කියලා කියන්නේ. අපේ දත්වල ව්‍යුහය ගැන කතා කරනවා නම් දත්වල පිටතින්ම තියෙන ලේයර් එක එනමලය. ඊට යටින් තියෙන ලේයර් එක ඩෙන්ටින් ලෙස හඳුන්වනවා. එනමලය කියන්නේ අපේ දත්වලට සුදු පැහැය ලබා දෙන තුනී තට්ටුවක්. අපි වයසට යන්න යන්න මේ එනමලය ගෙවිලා සම්පූර්ණයෙන්ම නැති වෙන්නත් පුළුවන්. මෙහෙම වුණාම එනමලයට යටින් තියෙන ඩෙන්ටින් ලේයර් එක පේන්න ගන්නවා. මේ ඩෙන්ටින් ලේයර් එක කහපාටයි. ආ මේ හේතුව නිසා අපේ දත් කහ වෙන්න පුළුවන්. ගොඩක් වැඩිහිටි අයගේ දත් කහපාට වෙන්නේ මෙන්න මේ හේතුව නිසායි. හරි සිගරට් දුම්පානය සහ විවිධ ආහාර පාන වර්ග අපේ දත් කහ පැහැයට හරවනවා. සිගරට් වල නිකොටින් අංශු දත්වල බැඳෙනවා. ඒක නිසා කහ හෝ දුඹුරු පාටක් දත්වලට එනවා. ඊළඟට අපේ දෛනික ආහාර පාන වල තක්කාලි, කරපිංචා, කෝපි, තේ සහ වයින් යනාදිය බහුලව භාවිතා වෙනවනේ. බහුලවම මේ කෝපි සහ තේවල මැනින් කියන වර්ණකය අඩංගු වෙනවා. මේ වර්ණක අපේ දත්වල රැඳෙනවා. මේ හේතුව නිසා දත් කහ වෙන්න පුළුවන්. ඒ කියලා තේ බොන්නේ නැතුව ඉන්න එපා. වැඩිපුර පාවිච්චිය තමයි නවත්තන්න ඕනේ. අපි දැන් කතා කරමු දත් කහ වෙන එකට ප්‍රතිකාර මොනවාද. ඔයාලා ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නවා අඟුරු, බේකින් සෝඩා හෝ දෙහියොස භාවිතයෙන් අපේ දත් සුදු වෙනවා කියලා. වැරදි මතයක ඔයාලා ඉන්නේ. මේ අඟුරු වලින් එහෙම අපේ එනමලයට හානි වෙන එක තමයි වෙන්නේ. දෙහිවල තියෙන සිට්‍රික් අම්ල වලින් අපේ දත්වල එනමලය හරි ඉක්මනින් දිරාපත් කරනවා. මේ දේවල් වල අධික භාවිතය නිසා අනිවාර්යයෙන්ම අපේ දත්වල වර්ණය වෙනස් වෙනවා. හරි මේ පුරුද්ද ඔයාලා දිගටම කරනවා නම් ගොඩක් හොඳයි. පුළුවන් නම් මාස 6කට වරක් වගේ ඩෙන්ටල් එකට ගිහින් එකපාරක් දත් සුද්ධ කරන්න. මාස 6න් 6ට වගේ මේ පුරුද්ද දිගටම තියාගන්න. හරි ඔයාලගේ දත් කහ වෙලා තියෙන්නේ අධික ෆ්ලෝරයිඩ් භාවිතය නිසා නම් මෙම දත්වලට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු දත්වලට පෝසිලෙන් ආවරණ ක්‍රමයක් යෝජනා කරනවා. ගොඩක්ම දත් දුර්වර්ණ වෙලා තියෙන අයට මේ ප්‍රතිකාරය ගොඩක් හොඳයි. හරි ඉදිරි වීඩියෝස් වල මේ දේවල් ගැන විස්තරාත්මකව කතා කරමු. මේ වීඩියෝ එක ඔයාලට පුංචි හරි උදව්වක් වුණා නම් අමතක නොකර subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම good luck.